අපේ උතුර බුදුරජාණන් වහන්සේට සම්බන්ධ විවිධ අවස්ථා වැදගත් කරගනිමින් අපි පොසොන් පෝය සහ වෙසක් පෝය සහ තවත් පොහොයන් රසක් සමරනවා. ඒ අතරින් වෙසක් පොසොන් කියන්නේ ඉතාමත් වැදගත් පොහොයන් දෙකක්. මේ වෙසක් සහ පොසොන් යන පොහොයන් දෙක අපි ඉතාමත් උත්සව ශ්‍රීයෙන් සමරන්නේ ලංකාවේ ප්‍රධාන ආගමක් ලෙස බුද්ධාගම පවතින නිසායි. අපේ රටේ විතරද බුද්ධාගම ප්‍රධාන ආගමක් විදියට සැලකෙන්නේ නැහැ. තවත් රටවල් බොහෝමයක් තියෙනවා බුද්ධාගම ප්‍රධාන ආගම කරගත්ත. මම මෙතන බුද්ධාගම කියලා කිව්වට බුද්ධාගම කියන්නේ ඇත්ත වශයෙන්ම ආගමක් නෙවෙයි. එය දර්ශනයක්. සිවල YouTube channel එක ඔස්සේ අපි මීට කලිනුත් බුද්ධාගම ගැන විවිධ අවස්ථාවලදී කතා බහ කරා. ඒ අතුරින් රාවණා යුගයේදී බුද්ධාගම ලංකාවේ පැවතියේ කොහොමද කියලත් අපි කතා බහ කරා. ඔයාලා ඒ වීඩියෝ එක තාමත් බැලුවේ නැත්නම් මේ උඩින් වැටෙන link එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝකේදී අපි කතා කරා මහින්දාගමණයට පෙර රාවණා සමයේදී බුද්ධාගම ලංකාවේ පැවතියේ කොහොමද කියලා. ඉතින් සිව්හලේ YouTube channel එක කියන්නේ නිරන්තරයෙන්ම ඉතිහාසය ගැන සහ තවත් අධ්‍යාපනික කරුණු බොහෝමයක් ගැන කතා කරන අධ්‍යාපනික YouTube channel එකක් කියලා හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් සිව්හලේ YouTube channel එක අපිත් එක්ක ඔයාලට පුළුවන් එකතු වෙන්න පල්ලැහැ තියෙන රතුපාට subscribe button එක click කරලා ඊට හෙන් තියෙන notification button එක on කරගත්තොත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලකට notification marking ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න කැමති මේ වීඩියෝ එක අවසානයක් වෙනකම් බලලා like එහෙවත් දාන්න කියලා. ඒ වගේම තමයි මේ ගැන නොදන්න ඔයාලගේ යාළුවන්ටත් share කරන්නත් කියලා මතක් කරනවා. එහෙනම් අද මේ වීඩියෝ එක හරහා අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ ප්‍රධාන ආගම වශයෙන් බුද්ධාගම අදහන රටවල් කිහිපයක් ගැන. කාම්බෝජියාව. කාම්බෝජියාව තමයි දැනට තමන්ගේ ජනගහණයෙන් වැඩිම පිරිසක් බුදුදහම අදහන රට. කාම්බෝජියාවේ මිලියන 16කට අධික සංඛ්‍යාවක් ජීවත් වෙනවා. එයින් මිලියන 13ක්ම බෞද්ධයන් වෙනවා. ඒ කියන්නේ සමස්ත ජනගහණයෙන් 96.90%ක්ම බෞද්ධයන් වෙනවා. කාම්බෝජියාවේ බුදුදහම අඩුමතරමේ 5වන සතවර්ෂයේ ඉඳලා පැවතුණු බවට තමයි කරුණු සඳහන් වෙන්නේ. ආරම්භයේදී ඔවුන් ඇදහුවේ මහායාම බුදුදහම වුණාට මේ වෙනකොට කාම්බෝජියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ රටේ නිල ආගම වන්නේ තේරවාදී බුදුදහමයි. අපි මීළඟට කතා කරන රට ගැන නම් ඔයාලා ගොඩ දෙනෙක් අහලා ඇති. අපි මීළඟට කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ තායිලන්තයේ පිළිබඳව. තායිලන්තය කියන්නේ ලෝකයේ දෙවැනියට ජනගහණයෙන් වැඩිම පිරිසක් බුද්ධාගම අදහන රට. රටේ සමස්ත ජනගහණය වන්නේ මිලියන 69ක්. එයින් මිලියන 64කට වඩා අදහන්නේ බුද්ධාගමයි. ඒ ප්‍රතිශතයක් විදිහට කිව්වොත් 93.2%ක් වෙනවා. ඒ වගේම තමයි චීනෙට පස්සේ වැඩිම පිරිසක් බුද්ධාගම අදහන්නේ මේ තායිලන්තේ. තායිලන්තය කියලා කියන්නේ තේරවාදී බුදුදහම අදහන රටක්. ලංකාවට වගේම ධර්මාශෝක අධිරාජ්‍යයාගේ සමයේදී ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 250 තරම් ඈත ඉතිහාසයකදී තමයි තායිලන්තයට බුදුදහම ලැබුණේ. විශේෂත්වයක් වෙන්නේ තායිලන්තයේ අනිවාර්ය නීතියක් විදිහට සෑම පුද්ගලයෙකුම తాවකාලිකව පැවිදි වීම වගේ බුද්ධාගම පිළිබඳව අවබෝධයක් ලැබිය යුතුයි. මම මේ කිව්ව කරුණ වලට වඩා ඔයා තායිලන්තය ගැන සමහර විට දන්නවා ඇති. එහෙම අහලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒව අපිට දැනගන්න පල්ලෙහැ කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න අමතක කරන්න එපා. ඉස්සර ගොඩ දෙනෙක් දඹදිව යන්න ආසාවෙන් ඉඳිය වගේම යන්න කැමති තවත් රටක් තමයි මේ තායිලන්තය කියලා කියන්නේ. ඔයා තායිලන්තේ සංචාරය කරලා තියෙනවා නම් එහෙම නැත්නම් සංචාරය කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒකත් පල්ලෙහැ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න අමතක කරන්න එපා. අපි මීළඟට කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ මියන්මාරයේ පිළිබඳව. මියන්මාරයේ ජනතාව අදහන්නේ තේරවාදී බුදුදහම. අතීතයේ බුරුමේ විදිහට හැඳුන්වුණු මේ මියන්මාරයට බුදුදහම ලැබුණු බවට සැලකෙන්නේ ධර්ම අශෝක අධිරාජ්‍යයාගේ සමයේදී. රටේ සමස්ත ජනගහණය සාපේක්ෂව භික්ෂූන් වහන්සේලාගේ අනුපාතය සහ රටේ සමස්ත ආදායමින් බුදුදහමට වියදම් කරන අනුපාතය වගේ දේවල් අනුව වඩාත් ආගමික බෞද්ධ රට විදිහට සැලකෙන්නේ මේ මියන්මාරයේ රාජ්‍යයයි. රටේ ජනගහණය මිලියන 54න් මිලියන 38ක්ම අදහන්නේ බුද්ධාගම. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 87.9%. ඒ කියන්නේ ලෝකේ තුන්වන තැනට වැඩිම ප්‍රතිශතයක් බුද්ධාගම අදහන රට වන්නේ මියන්මාරයයි. බූතානය. බූතානය කියලා කියන්නේ හිමාල කඳුවැටියේ නැගෙනහිර මායමේ පිහිටා තිබෙන පුංචි රටක්. අපේ ශ්‍රී ලංකාවත් බූතානයට වඩා 1.7 ගුණයකින් විශාලයි. මේ රටේ මුළු ජනගහණය විදිහට සඳහන් වෙන්නේ 779,838ක් වගේ ඉතාමත් පුංචි ප්‍රමාණයක්. හැබැයි ජනගහණයෙන් 540,000ක් ඒ කියන්නේ 74.7%ක්ම අදහන්නේ බුද්ධාගම. මේ රටේ රාජ්‍ය ආගම විදිහට සඳහන් වෙන්නේ වජ්‍රායන බුදුදහමයි.
මීළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ අපි හැමෝම වගේ ජීවත් වෙන අපේ රට ශ්‍රී ලංකාව ගැනයි. අපේ ශ්‍රී ලංකාව බුද්ධාගම ලොකුවටම අදහන් රටක් කියලා පොම්පොරු ගැහුවට ශ්‍රී ලංකාව කියලා කියන්නේ බෞද්ධ රටවල් ලයිස්තුවේ පස්වන ස්ථානයට තියෙන රටක්. වීඩියෝගේ ආරම්භයේදීත් කලින් කිව්වා වගේම බෞද්ධාගම අපේ ලංකාවට මහින්දාගමනයට පෙර පැවති ඉතිහාසය කතාව ගැනත් මම ඔයාලට සඳහන් කරා. ඉතින් බෞද්ධ ඉතිහාසය ගැන මේ වීඩියෝ කරාවට තවත් යමක් දැනගන්නට පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ කොහොමනම් ශ්‍රී ලංකාවේ මිලියන 21ක ජනගහණය මිලියන 14ක් වගේ අදහන්නේ බුද්ධාගම. ඒ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 69.3යි. ශ්‍රී ලංකාවේ විශාලතම ආගම වගේම රාජ්‍ය ආගම විදිහට සැලකෙන්නේ බුද්ධාගම. ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වා දෙන්නේ ධර්මාශෝක අධිරාජ්‍යයන්ගේ මැදිහත් වීමෙන්. තේරවාදී බුදුදහම අදහන ප්‍රධානම වගේම පැරණිම රටක් විදිහට අපේ ශ්‍රී ලංකාව හඳුන්වා දෙන්න පුළුවන්. මීළඟට මම කතා කරන්නේ ලාඕසයේ පිළිබඳව. ලාඕසයේ මුළු ජනගහණය මිලියන 7ක විතර ප්‍රමාණයක්. ඒ කියන්නේ භූමි භාගයෙන් ශ්‍රී ලංකාවට වඩා 3.6 ගුණයකින් විතර විශාල වුණාට ජනගහණය ඇතින් බොහොම කුඩා රාජ්‍යයක්. මේ මිලියන 7ෙන් මිලියන 4ක් ඒකුවේ ප්‍රතිශතයක් විදිහට කිව්වොත් 66.1ක් අදහන්නේ බුද්ධාගම ආගමයි. ලාඕසයේ අදහන්නේ තේරවාදී බුදුදහම. ඒ වුණාට අපේ අදහන තේරවාදී බුදුදහමට වඩා යම් යම් වෙනස්කම් මේ ධර්මයේ තියෙනවා. කොහොම වුණත් ලාඕසයේ සැලකෙන්නේ රටේ බහුතරයක් බුදුදහම අදහන රටක් විදිහටයි. ලාඕසයට බුදුදහම ලැබුණ කියලා කියන්නේ 7 සහ 8 ශතවර්ෂය අතරතුර දවරපති අධිරාජ්‍ය සමයේදී. මොංගෝලියාව. මොංගෝලියා කියලා කියන්නේ භූමි ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවට වඩා 24 ගුණයක් පමණ විශාල රටක්. හැබැයි ජනගහණය ඉන්නේ මිලියන 3ක් වගේ බොහොම පොඩි ප්‍රමාණයක්. මේ මිලියන 3න් 15,20,000ක්ම අදහන්නේ බුද්ධාගමයි. ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 155.1ක් වගේ බුද්ධාගම අදහනවා. ටිබෙට් බුදුදහමෙන් ප්‍රමාණය වූ ලක්ෂණ තිබුණත් මොංගෝලියාවේ අදහන බුදුදහම ඒ රටටම ආවේනික ලක්ෂණ සහිත ධර්මයක්. වර්ෂයේ 1271 සිට 1368 අතරතුර යුවන් රජවර්ෂයේ සමයේදී තමයි මොංගෝලියාවේ බුදුදහම ආරම්භ වුණා කියලා සැලකෙන්නේ. මේ රටවල් වලට අමතරව චීනය කියලා කියන්නේ ඉතා විශාල පිරිසක් බෞද්ධ ධර්මය අදහන රටක්. අද මේ වීඩියෝ කරා අපි කතා කරේ බෞද්ධ දර්ශනය, එහෙමත් නැත්නම් බුද්ධාගම ප්‍රධාන ආගම වශයෙන් තමන්ගේ රටේ තෝරාගත්ත රටවල් කිහිපයක් ගැන. ඒක තවත් විදිහට කිව්වොත් තමන්ගේ රටේ වැඩි පිරිසක් බුද්ධාගම අදහන රටවල් කිහිපයක් ගැන තමයි අද අපි කතා කරේ. බුද්ධාගම කියලා කියන්නේ අද විද්‍යාඥයන් පවා පිළිගත් ආගමක් බවට පත් වෙලා තියෙනවා. ඔවත් බෞද්ධෙක් නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් අපේ YouTube channel එකේ තියෙනවා. මේ උඩින් වැටෙන link එක පාවිච්චි කරලා හෝ නැත්නම් description එකේ සඳහන් කරලා තියෙන playlist එක පාවිච්චි කරලා ඔයාලට මේ වගේ කරපු වීඩියෝ ගොඩක් බලා ගන්න පුළුවන්. රාවණ රජුන් රාජ්‍ය කරන කාලයටත් එපිට ඉතිහාසයේ සිට මෑත ඉතිහාසයේ දක්වාම අපේ YouTube channel එක හරහා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලෝකේ අමුතු දේවල්, ඒ වගේම තමයි වැදගත් අධ්‍යාපනික වීඩියෝ රැසක් අපේ YouTube channel එකේ තියෙනවා. ඔයාලට පුළුවන් ඒවත් එක්කත් එකතු වෙන්න. ඉතින් මේ වගේ වීඩියෝ රැසක් අපේ YouTube channel එක හරහා නරඹන්න පුළුවන් ඉඳන් ඔයාලට පුළුවන් අපේ YouTube channel එක subscribe කරලා තියාගෙන ඉන්න. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝකින් හම්බ වෙනකන් මම ඔයාලගෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. වාට සුබ දවසක්.